අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ කුකුළු පාලනයේදී කුකුලන්ට වැළඳෙන රෝග සහ එම රෝගවල රෝග වළක්වාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි කියලා දෙන්නේ අද වීඩියෝ එකෙන් ඒ ගැන තමයි. මුලින්ම අපි බලමු මොනවද කියලා. මේ රෝග වර්ග 10ක් තියෙනවා. පළවෙනි රෝගය තමයි රැනිකට් රෝගය, දෙවෙනි රෝගය මරෙක්ස් රෝගය, තුන්වෙනි රෝගය ගම්බෝරෝ රෝගය, හතර කොකුළු මස්තික පෙදාහය, පස්වෙනි රෝගය ඉන්ක්ෂන් බොන්ක්ස්කයිට් රෝගය, හයවෙනි රෝගය චිකන් ඇනිමිනියා රෝගය, හත්වෙනි රෝගය රියෝ වෛරසය මගින් වැළඳෙන රෝගය, අටවෙනි රෝගය කුකුල් වසූරිය, නවවෙනි රෝගය යොක්සැක් රෝගය, දහවෙනි රෝගය කොරෙයියා රෝගය. ඔය රෝග 10 තමයි කුකුලන්ට වැළඳෙන්නේ. මම මේ රෝග 10න් මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඒ රෝග ලක්ෂණ මොනවද කියලා, රෝග වළක්වා ගන්න කොහොමද කියලා, රෝග පහක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඉතුරු රෝග පහ ගැන මම තව වීඩියෝ එකක් මගින් කරනවා. මොකද වීඩියෝ එක දිග් ගැස්සෙනවා එහෙම නොවතින්, ඒකේ හින්දා තමයි එහෙම කරන්නේ. අපි මේ ළඟ වීඩියෝ එකෙන් ඉතුරු රෝග පහ ගැන වීඩියෝ එකක් මගින් ඔයාලට අරන් එනවා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වේවි. කුකුල් පාලනයේ යෙදෙන ඔයාලට අනිවාර්යයෙන්ම මේ රෝග ගැන දැනගන්න ඕන. මේ රෝග හැදුනායින් පස්සේ කුකුලන්ට වැළඳෙන ලෙඩ රෝග මොනවද කියලා ඔක්කොම දැනගන්න පුළුවන් ඔයාලට. ඒවට ගන්න ඕන ක්‍රියාමාර්ගත් දැනගන්න පුළුවන් වීඩියෝ එක නැරඹුවම. ඒකෙන් ද අනිවාර්යයෙන්ම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එක ඕල් දාගන්න. ඔයාලා වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපි බලමු රැනිකට් රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා. මුලින්ම මේ රෝගය වැළඳුණු කුකුළු පැටවුන්ට අධික ලෙස සුදු හා කොළ පැහැයට මල පහ පිට වෙනවා. ඒක තමයි මුලින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය, පාද කොරවීම, ඒව තමයි රෝග ලක්ෂණ. මෙම රෝගය සියලුම වයස්වල සතුන්ට වැළඳෙනවා. එන්නත් නොකළ විට මරණ සංඛ්‍යාව 90% 100% අතර වෙනවා. දින 5-6 අතර කෙටි කාලයක් තුලදී මුළු ගොවි වලම ඔයාලගේ විනාශය වෙනවා. අනිවාර්යයෙන්ම මෙම රෝගය පාලනය කරගත්තේ නැති වුණොත්. මේ රැනිකට් රෝගය වැළඳුණයින් පස්සේ සතුන්ට ප්‍රතිකාර නැහැ. ප්‍රතිකාර නැති කියන්නේ මේ රෝගය වැළඳෙන්න කලින් ඔයාලා සතුන් එන්නත් කරගන්න ඕනේ. ඒක තමයි හරිම දේ. රැනිකට් එන්නත අනිවාර්යයෙන්ම පැටවුන්ට විද ගන්න ඕනින්. එහෙම වුණොතින් තමයි ඔයාලගේ සතුන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. මම දැන් ඔයාලට කියන්නම් මේ රැනිකට් රෝගය ඔයාලගේ කුකුළු පැටවුන්ට වැළඳෙන එක නවත්ත ගන්න කොහොමද කියලා. ඔයාලා ඉස්තර වෙලාම පළමුව එන්නත් විඳින්න ඕන සතුන්ට සති 3ේදී විඳින්න ඕනින්. දෙවෙනි එන්නත වයස මාස 3-4 විඳින්න ඕන රැනිකට් රෝගය සඳහා. එහෙම වුණාම ඔයාලගේ සතුන් අනිවාර්යයෙන්ම මැරෙන්නේ නැහැ, රෝගවලට ගොදුරු වෙන්නේ නැහැ, ආරක්ෂා කරගන්න පුළුවන්. නැවතත් ඔයාලා රැනිකට් එන්නත විඳින්න ඕනින් බිත්තර දාන කිකිලියන් සඳහා සති 30ක් වෙනකොටම විඳින්න ඕනේ. නැවතත් මේ එන්නත ඒ සතුන්ට ඒ දේවල් ටික ඔයාලා නිවැරදිව කරාම රැනිකට් රෝගය වළක්වා ගන්න පුළුවන්, සතුන් බේර ගන්නත් පුළුවන්. ඒ දේවල් හරියටම බලාලා කරන්න. අපි බලමු දැන් දෙවෙනි රෝගය මොකක්ද කියලා. කුකුළු පැටවුන්ට වැළඳෙන රෝගය මරෙක්ස් රෝගය තමයි දෙවෙනි රෝගය වන්නේ. මෙම රෝගය වයස මාස 2-8 අතර සතුන්ට විශාල වශයෙන් වැළඳෙනවා. මෙම රෝගය වැළඳුණු සතුන්ගේ හදිසියේම රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒ වගේම මෙම රෝගය වැළඳුණු සතුන්ගේ කෑම අරුචිය දක්නට ලැබෙනවා. සතුන්ගේ බර අඩුවීමක් දක්නට ලැබෙනවා. මෙම රෝගය වැළඳුණු කුකුලන්ට
පන නැතිවීම, තටු කඩා වැටීම, සුදු මැලිවීම, ඒ වගේ දේවල් තමයි දක්නට ලැබෙන්නේ. මේ රෝගයට ගොදුරු වුණයින් පස්සේ සතුන් මරණයෙන් කෙළවර වෙන්නත් පුළුවන්. මේ රෝගයේ මරණ ප්‍රතිශතය ගත්තොතින් 105% 160% ප්‍රමාණයක් තමයි දක්නට ලැබෙන්නේ. මරෙක්ස් රෝගය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග වන්නේ එන්නත් කලන් ඕනින් පැටව් දින එකේදී, ඔයාලට දින එකේදී පැටව් එන්නත් කරන්න අපහසුතාවයක් තියෙනවා නම් පසු වෛද්‍යවරයෙක්ගෙන් ඒ ගැන විමසලා පොඩ්ඩක් දැනගන්න. කුඩා පැටව් මෙම රෝගය බෝවීම වැළැක්වීමට මරෙක්ස් රෝගය නොමැති ස්ථානයක පැටවුම් සති 4ක් වයස් වෙනතුරු හැදිය යුතුයි. කුකුලන්ට වැළඳෙන තුන්වෙනි රෝගය වන්නේ ගම්බෝරෝ රෝගයයි. මෙම රෝගයේ විශේෂ ලක්ෂණ වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 4-5 වැනි අඩු කෙටි කාලයකට සීමා වීමයි. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන්නේ. වයස සති 3-15 අතර පැටවුන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඉක්මනින්ම පැටවුන් මලානික වෙනවා. දියර සහිත සුදු පැහැති පාචනය ඇති වෙනවා. කෑම ගැනීමට ගොඩක් අඩු වෙනවා. නිතරම වතුර පානය කරනවා. ඒව තමයි රෝග හැදුණු සතුන්ට ඔයාලට දක්නට ලැබෙන්නේ. ගම්බෝරෝ රෝගය හැදුනයින් පස්සේ වගේ දේවල් තමයි සතුන්ගෙන් දක්නට ලැබෙන්නේ. ගම්බෝ රෝගය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග වන්නේ එන්නත් මගින් පුළුවන්. ඒ වගේම පසු වෛද්‍යවරුන්ගේ උපදෙස් අරගන්නත් ඕන. කුකුළු ගොවිපළවල් වල මවපිය සතුන් එන්නත් කිරීමෙන් අනිවාර්යයෙන්ම මේ රෝගය පැටවුන්ගෙන් තුරන් කරගන්න පුළුවන්. පැටවුන්ට වැළඳෙන එක නවත්ත ගන්න පුළුවන් මවපිය සතුන් එන්නත් කිරීමෙන්. හතරවෙනි රෝගය වන්නේ කුකුළු මස්තික ප්‍රදාහය. මේ රෝගයේ රෝග ලක්ෂණ වන්නේ රෝගී සතුන් මලානික වීම, ස්නායු ආබාධ ඇතිවීම, බෙල්ලෙහි වෙවිලීම් ඇතිවීම, සිටගෙන ඉන්න අපහසු වීම. මෙම රෝගය වැළඳුණු සතුන්ට ඇවිදින්න බැරි වෙනවා. ඇවිදින්න බැරි වීම හේතුවෙන් මේ සතුන්ට කෑම ගන්නත් අපහසු වෙනවා. වතුර පානය කරන්නත් බැරි වෙනවා. ඒ දේවල් කරගන්න බැරි වුණයින් පස්සේ මේ සතුන් මරණයට පත් වෙනවා. ඒ දේවල් තමයි මේ සතුන්ට මේ රෝගය සඳහා ඉක්මනින්ම ඔයාලට දක්නට ලැබෙන්නේ. මේ රෝගය වයස සති 2-5 අතර සතුන් පැටවුන්ට තමයි ඉක්මනින්ම වැළඳෙන්නේ. මෙම රෝගය නිසා 130 160 අතර සතුන් සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම මිය යනවා මේ රෝගය වැළඳුණයින් පස්සේ. කුකුළු මස්තික ප්‍රදාහය රෝගය වැළැක්වීමට ඔයාලා කරන්න ඕනේ සනීප ආරක්ෂක කටයුතු හොඳට තියෙන්න ඕනේ. සතුන් ඉන්න ගොවිපළට එන්නත් ලබා දෙන්න ඕනේ. මාපිය පරම්පරාව සුදුසු වයසේදී සති 12-14 කාල සීමාවේදී එන්නත් කල යුතුයි. ඒ දේවල් තමයි මේ රෝගය වළක්වා ගන්න ඔයාලා කරන්න ඕන දේවල් ටික. කුකුළු පැටවුන්ට වැළඳෙන පස්වෙනි රෝගය වන්නේ ඉන්ෆෙක්ෂන් බ්‍රොන්කයිටිස් කියන රෝගය තමයි පස්වෙනි රෝගය හැටියට තියෙන්නේ. මේ රෝගය සෑම වයසක සතුන්ටම රෝගය වැළඳිය හැකි. මෙම රෝගයේ අධික මරණ අනුපාතයක් දැකිය හැකි. රෝගය වැළඳුණු සතුන්ට කැස්ස, කිමුසුන් යෑම, සොටු දියර ගැලීම, ඒ වගේ දේවල් තමයි දක්නට ලැබෙන්නේ සතුන්ගෙන්. ඒ වගේම මේ රෝගය වැළඳුණු සතුන්ට හුස්ම ගැනීමේදී අසාමාන්‍ය ශබ්දයක් ඇසීම, අත්වල තෙත ගතිය සහ මුහුණ ඉදීම, පැටවුම් එක ගුලියට එකතු වී සිටීම. මෙම රෝගය බිත්තර දමන කිකිලියන්ට වැළඳුණොතින් බිත්තර දැමීම ගොඩක්ම අඩු වෙනවා. බිත්තරවල ලොකු ගතිය නැතෝ යනවා. බිත්තර කටුව ඝනකමින් අඩු වෙනවා. සුදු මදය දියාරු බවට පත් වෙනවා. ඒ වගේ දේවල් තමයි දක්නට ලැබෙන්නේ. අපි බලමු දැන් මේ රෝගය වැළැක්වීමට නම් මොන වගේ දේවල්ද කියලා කරන්න ඕනින්. හොඳම තනිප ආරක්ෂක කටයුතු කිරීමෙන් පුළුවන් මේ රෝගය වළක්වා ගන්න. එන්නත් මාර්ගයෙන් පුළුවන්. ඒ වර්ග ඒ දෙක කරයින් පස්සේ මේ රෝගය වලට වළක්වා ගන්න පුළුවන්. ඉතින් අපි
අදට වීඩියෝ එක අවසන් කරනවා. මීළඟ රෝග පහ ගැන ඉදිරි වීඩියෝදී ඔයාලට අපි අරගෙන එනවා මේ වගේම.